ආරිස්වරිය ඇගේ වාර්තාව කියෙව්වට පස්සේ ඒ වාර්තාව අපිට මාසෙක මාරකට කලින් යවලා තියෙනවා. ඒතර ඒකට එක්ව නොවෙනවා නම් අපිට ඒ වෙලාවේ කියන්න තිබුණා. නමුත් මේක අත්සන් කරලා ඉවරයි. නැවතත් සමානුග්‍රහය දක්වනවා කියන එකත් කියලා ඉවරයි. මම දන්නේ නැහැ පාර්ලිමේන්තුවේ සාකච්ඡා වුණාද? විදේශ අමාත්‍යාංශයේ සාකච්ඡා වුණාද? ඒක එසේ සාකච්ඡා වුණත් අතිගරු ජනාධිපතිතුමා සමග සාකච්ඡා නොවුණු බවයි මම දන්නේ. මම හිතනවා ඒක අපි රටේ විසින් නොකළ යුතු දෙයක්. පිළිතුරු කතාවේදී අපි පැහැදිලිව කිව්වා. අපි සවන් දුන්නාට ක්‍රියාත්මක කරන්නට පුළුවන් බැරි මොනවද කියලා තීරණය කිරීමේ අයිතිය අපිට තිබෙනවා. රජයක් ඇටියෙට කවදාවත් නොකරන දේ. මේ රටේ ස්වෛර්‍ය භාවය කිසි කෙනෙකුට පාවා නොදෙනවයි කියන අදිස්ථානශීලී ස්ථානයක රැඳී සිටීම. මේ මොහොතේදී අපි තාම පැහැදිලිව කිව්වේ නොයම් වූ තරාතරමක වැරදි කළ තිබෙනවා නම් චකිතයෙන් තොරව ඔප්පු වෙනවා නම් දෙවරක් දඬුවම් කරන්න ලැහැස්තියි කියන එකක් සිවිල් නීතිය යටතේ, දෙවෙනි එක හමුදා නීතිය. විදේශ විනිසුරුවන් ගේන්න කියන මේ ඊයේ පෙරේදා හඬනවා. එය රාජ්‍ය විරෝධී වැඩක්. අපි පැහැදිලිව කිව්වා එහෙම කරන්නට අවශ්‍යතාවයක් නැහැ, අවකාශයකුත් නැහැ කියලා. ජනාධිපතිවරයා විසින් පත් කරන ශ්‍රේෂ්ඨාධිකරණය පවා එතුමාට වැරදි කියලා හත බිඳුව තීරණයක් දුන්නා. එහෙම නීති පද්ධතියක් තියෙන රටකට ස්වාධීන වැඩ කිරීමේ ශක්තිය ඕමනාව තියෙනවා. අපේ ස්වෛරිභාවය පවා දුන් වහල් යෝජනාවකට තමයි මංගල සමරවීරය දා කණාත්සන ගැව්වේ. මේ අනුව අපේ වහල් භාවය නැවත අලුත් කරගෙන තිබෙනවා. හැබැයි මේ වහල් භාවය මැද අපේ විදේශ කටයුතු ඇමතුමා නොවහල් වාක්‍ය එකක් දෙකක් තමන්ගේ කතාවට එකතු කිරීමෙන් එක්තරා විදිහක ඈත්වීමක උවමනාවක් පෙන්නුම් කරනවා.